අද මම මාහේ බයිසිකලෙන් මාකට් යන්න යන්නේ. ඉතින් ගයිස් මම ඕගලන්ට පෙන්නන්නම් අයියත් එක්ක යන්නේ. මේ මේක කොහොමද වටපිටාව කියලා. මාරියක් අහගන්න. මාරියක් එළියේ ඉන්නේ. යා. එනවා යන්න. ගිහින් යන්න. බයි. පොත්ල කිව්ව. මොනාද ඕනේ? මුකුත් එපා ගිහිල්ලා ඉන්න. ඔයාලට මොනාද ඕනේ? මුකුත් එපා. අරියාලා බලද්දි නන්නේ මුලින්ම බල දෙන්නවා අන්නේ දැන් ওই විදිහට ගමන පටන් ගත්තා. ඉතින් ඔයගලන්ට මේ ලස්සනට පේන්නේ කන්ද පල්ලෙහින් තියෙන මුහුද. ඉතින් අයියලා ගේ තියෙන්නේ පොඩක් උඩට වෙන්නේ කියන්නේ කන්දක වගේ. දැන් අපි පල්ල කන්දෙන් පල්ලෙහට යන්න ඕනේ ටවුන් එකට යන්න විනාඩි 10ක වගේ දුර. ওই ගොඩක් කට්ටිය හිටන් ඉන්නේ බස් ස්ටොප් එකක. මීටර් CNC-ට බස් ස්ටොප්ස් හදලා තියෙනවා මෙහෙ. එතකොට දැන් මේ අපි පොඩි පාරෙන් ඇවිල්ලා මහ පාරට දැම්මා. ඔය ඉස්සරහ තියෙන්නේ අපාර්ට්මන්ට්ස්. මෙහි හැමතැනම ওই විදිහට අපාර්ට්මන්ට්ස් තමයි හදලා තියෙන්නේ. හැබැයි තින් ගොඩක් ගණන් ඒවා. ගොඩක් රෙන්ට් එකට මිනිස්සු ඉන්න නිසා පොඩි චූටි පල්ලියක් ඔයගලන්ට දකුණු අත පැත්තෙන් දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන්නේ අර අපේ කියන්නේ ප්‍රාදේශීය සභාව කියලා. අන්න ඒ පැත්තට අයිති කාර්යාලය තමයි එතන තිබ්බේ. මේ තියෙන සාමාන්‍යයෙන් පොඩ ලොකු බස් ස්ටෑන්ඩ් එකක්. ඒතර අර කොළපාටට පේන්නේ මාළු විකුණන තැනක්. ඇත්තටම ගොත් මෙහි ඉතින් ඔෆ් කෝස් මාළුවත් නේ ප්‍රසිද්ධ. නමුත් ඒ මාළු අපේ වගේ රහ නැහැ. ඒවල ලුණු නැහැ. ලුණු තිබ්බට ඒ අර අර මං හිතන්නේ මෙහි මූද ගොඩාක් ලස්සන ඒ ලුණු ඝනත්වය අඩු නිසා වෙන්න ඇති. ඒ පාටවල් එහෙම තියෙන්නේ. ඉතින් මෙහි මාළුවල අපේ වගේ ලුණු රස නැහැ. හරි. අපි දැන් ගොඩක් දේවල් පහු කරගෙන ඉස්සරහට යනවා ළමයි. ඔය ඉස්සරහ සුදු පාටට පේන්නේ සීෂෙල්ස් වල පාර්ලිමේන්තුව. බලන්න හරිම ලස්සනයිනේ. දැන් අපි උහුම යනකොට මේ තියන්නේ රේඩියෝ ස්ටේෂන් එක. අපේ වගේ ගොඩක් channels මෙහි නැහැ. ඔන්න අපි දැන් මේන් ටවුන් එකට ගොඩක් ළඟක ඉන්නේ. ඔය තියෙන ඉස්සරහ නිල් පාටට යන්නේ මෙහි තියෙන බස්. එකක් යනෝනේ මෙහි බස් වල ගාන එකම ගාන. ඒ කියන්නේ රුපියල් 14යි මට මතක විදිහට. ඕනම ඒ කියන්නේ ඔයා පොඩි දුරකට ගියත් ලොකු දුරකට ගියත් එකම ගාන තමයි මෙහි බස් වලින් අය කරන්නේ. ඔන්න දැන් අපි ෂාක් ටේල් වටරමට ආවා. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ වික්ටෝරියා වල. ඔයගොල්ලෝ මගේ වීඩියෝ බැලුවා නම් මේ ෂාක් ටේල් වටරවම ගැනත් දැකලා ඇති පරණ වීඩියෝ වලින්. ඉතින් මේ ෂාක් ටේල් වටරවම් පැත්තෙන් යනකොට ඉස්සරහින් පේන්නේ ID ඔෆිස් එක. ඒ කියන්නේ ID, ලයිසන්, ඒ හැම දෙයක්ම හදාගන්න අය ඔතන තියෙන බිල්ඩින් එක ඇතුලේ තියෙන ඔෆිස් වලින්. එතන ගොඩක් ඔෆිස් ජාති තියෙනවා. හරි. දැන් මේ අපි STC එකට යන ගම. මේ තියෙන්නේ මෙහි තියෙන ලොකුම hardware shop එක. ඒකේ ඕනම දෙයක් තියෙනවා. ඉතින් මේ STC එක කියන්නේ මෙහි තියෙන එකම hyper market එක. මෙහි ගොඩක් super markets නැහැ. يعني පොඩි super markets තියෙනවා නමුත් අර hyper markets නැහැ. මේක තමයි මෙහි තියෙන එකම ලොකුම hyper market එක. බඩු සාමාන්‍යයෙන් ටිකක් අඩුයි. හැම දෙයක්ම වගේ ගන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් යංකෝ ඔයගොල්ලොත් මගෙත් එක්ක ඇතුළට. ඉතින් ඔයගොල්ලෝ මේ හයිපර් මාකට් එකත් මගේ වීඩියෝස් වලින් කලින් දැකලා ඇති. ඉතින් මේ තියන්නේ චොක්ලට් සෙක්ෂන් එක. ගොඩාක් ඉම්පෝර්ටඩ් චොක්ලට්ස් තියෙනවා. මම හිතන්නේ මට නම් දැනෙන විදිහට එයාපෝට් එකටදී චුට්ටක් ලාභ ඇති මතන. මොකද මම හැමතිස්සෙම මෙතනින් චොක්ලට් ගන්න හින්දා මං ඒවා හොයලා බලනවා. ඉතින් මේ තියෙන ඔක්කොම ස්පයිසස් අර අපේ ලංකාවේ වගේ කළු කුඩු සූදුරේ වගේව නැහැ මෙහෙ.
අපිට දැන් තියෙන්නේ මේ වගේ පැකට් කරපු ෆිෂ් මසාලා, චිකන් මසාලා ඔය වගේ තුන පහ කුඩු જાති තියන අය උනාට ඉතින් අර අපේ වගේ නැහැ. හරි. මේ තියෙන්නේ මෙහි නිෂ්පාදනය කරන වැනිලා තේ එක රුපියල් 42ක් වෙනවා. මොගලන්ට පුළුවන් විදිහට පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ආවා. මේ තියෙන්නේ කොෆි සෙක්ෂන් එක. මේ තියෙන්නේ යෝගට් සෙක්ෂන් එක. මට හිතන මට මතක විදිහට යෝගට් එකක් හතක් නැත්නම් අටක් වගේ වෙනවා මේ සල්ලි වලින්. මෙහි තියෙන්නේ ඔලිව්ස්. මෙහි ගොඩාක් තියෙන ඔය ප්‍රොසෙස් කරපු ෆුඩ්. ඒ වගේ දැන් මෙහි අය ගොඩාක් පුරුදු වෙලා තියෙනවා මේ සීසනින් දේවල් දාලා කන්න. අර නෝ එකේ එක පවුඩර් එකක් තියෙනවා, සීසනින් පවුඩර් එකක්. ඒගොල්ලෝ ගොඩාක් කාලවලට ඒක හලාගෙන තමයි ඒගොල්ලන්ගේ බත් එකත් කන්නේ. මේ තියෙන්නේ ඇට දාචි තියෙන සෙක්ෂන් එක. ඒක තමයි ගොඩක් ඉම්පෝට්ම තදී අපිට. ඒකද මං ඒව අරන් ගිහලා ගොඩක් කාලවල් නිවාඩු දවසට එහෙම ඒවෙන් කරි හදනවා. ඒකද ඒවා තඹ තඹ ඉන්න විදිහක් නැති නිසා. දැන් අපි ඉන්නේ එළවලු පළතුරු සෙක්ෂන් එකේ. මට මොනවාද මෑ කරල් හම්බුණා. ඒතකොට මේ තියෙන චව් චව්. මෙහි එළවලු තියෙනවා. හැබැයි අර හැම එළවලුවක්ම නැහැ. හැමදාම එකම සෙට් එක තමයි ඉතින් දකින්න තියෙන්නේ. ඉතින් මම මාහේ ආපු වෙලාවට අනිවාර්යෙන් ඇවිල්ලා එළවලු මාළු ඒ දේවල් අරගෙන යනවා. මොකද මාළු එහෙම අපිට අයිලන්ඩ් එක ඇතුලේ ගන්න තැනක් නැහැ. ෂොප් එකෙත් නැහැ ගොඩක් වෙලාවට. ඉතින් මෙහිම අරන් ගියාම තමයි මේ තියෙන්නේ කරවල. මෙහි කරවල ඉතින් ගොඩක් ලාබයි. කටු එහෙම නැහැ. ඉතින් මේ තියෙන්නේ කංකුම් නිවිති කංකුණුයි නිවිති මෙහි තියෙනවා. එතකොට ලීක්ස් ලුණු කොළ තක්කාලි ඒ හැම දෙයක්ම තියෙනවා. එළවලුත් එහෙම ගොඩාක් ලාබයි කියන්නත් බෑ. සාමාන්‍ය ගණන් ඉතින්. දෙන්නේ බෝංචි. බෝංචි ග්‍රෑම් 200ක් රුපියල් 16ක් වෙනවා. 16ක් කියන්නේ රුපියල් 220යි. තුන්සේ 50ක්. හරි. දැන් අපි යම් මාළු බලන්න. ඉතින් මාළු අපිට මේ විදිහට ෆ්‍රෙෂ් ගන්නත් පුළුවන්, ෆ්‍රෝසන් ගන්නත් පුළුවන්. ඒගොල්ලෝ කපලා හොදලා තමයි පැක් කරලා තියන්නේ. මේ ඔයගලන්ට මම පෙන්නන්නේ තලපත්. තලපත් මේ විදිහට ගත්තහම මට සාමාන්‍යයෙන් වේල් 3ක් විතර කන්න පුළුවන්. එතකොට තෝර ගොඩක් ජමාළු જાති තියෙනවා. ඒ වගේම තමයි මෙහි රෙඩ් ස්නැපර් මාළුව ටිකක් ගණන්. ඔය රෙඩ් ස්නැපර්ට තමයි අපි ලංකාවේ කම්පැනි මාළුවා කියන්නේ. එහෙන් අපි රට යවන්නේ. ඉතින් මේ මාළුවා ටිකක් මෙහෙ ගණන්. ඉතින් ওই විදිහට මම ආවොත් මාළු ටිකක් අරගෙන තමයි අයිලන්ඩ් එකට යන්නේ. මොකද අපි අයිලන්ඩ් එකේ ෂොප් එකේ මාළු නැතිම තරම්. ඉතින් මේ විදිහට ගෙනහිල්ලා සුද්ධ කරලා ෆ්‍රිජ් එකට දැම්මහම මට ටික දවසක් යනකම් මාළු ටිකක් කන්න පුළුවන්. දැන් අපි ඉන්නේ බටර් සෙක්ෂන් එකේ. බටර්, චීස්, යෝගට්, නොයෙකුත් ජාති යෝගට් තියෙනවා. දැන් මේ චීස් අයිගොලු කපල වෙන් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන් විදිහට දාලා තියෙනවා. දැක්කද අපේ සන්කුයිකුත් තියෙනවා. මේක ගොඩක් කලවට අපේ ලංකා ප්‍රොඩක්ට්ස් උත් එනවා. බොහෝ වෙලාවට බිස්කට්ස් තියෙනවා. යංක බලන්න ඉස්සරහට ඔයගලන්ට මට ලංකාවේ මොන හරි පෙන්න ගන්න පුළුවන් වෙයිද කියලා. ආසයි 17 වගේ එනවා නම් ඉතින් එන්නේ නෑනේ. සෝයා මීට්. මේ තියෙන්නේ පෙට් ෆුඩ්. මේ පෙට් ෆුඩ් දෙ රුපියල් 71ක් වෙනවා. ආමන්ඩ්ස් 153යි. අන්න මං කිව්වේ අපේ ක්‍රීම් ක්‍රැකර්, හවායන් කුකීස්. එතකොට තව මොනවාද? ස්නැක් ක්‍රැකර්. තවත් තිබ්බ ගයිස් ගොඩක්. චොක්ලට් මාරි වගේ මෙහෙනවා. ලෙමන් පෆ් වෙනවා. දැන් මේ තියෙන ඔක්කොම ඩිස්කවුන්ට් දාපු අයිටම්ස්. මේවා එක්ස්පයර් වෙන්න මාසයක් විතර තියලා ගොඩක් චොක්ලට්ස් එහෙම තියෙනවා.
මට නම් ඉතින් මේවා දෝලේ යන්න හිතෙන්නේ මර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මං ඉතින් ඇට ජාති ගන්නවා ගෙදරත් ගෙනාවුවා තියනවා දැන් ආයෙන්න වෙයිද දන්නේ නැහනේ කොයි කාලෙක මොකද දැන් ඉස්සරහට මුහුද ගොඩක් සැරයි එතකොට මං නම් කොහොමවත් වෙන්නේ නැහැ මොකද මට සීසික් හැදෙනවා මෝ ඊට වැඩිය හොඳයි මැරෙනවා කියලා හිතනවා ඒ සීසික් හැදුනහම ඉතින් මං ගොඩක් කලාවට එන්නේ නැති හින්දා පුළුවන් කලාවට හම්බෙන්නේ වැඩගෙන යනවා මේ බලන්නකෝ වීදුරු වල ගණන් දෙසිය ගානක් 290 ගානක් කෝප්ප 6 බලු මයික්‍රෝවේව් එකක් 1196ක් වෙනවා කූවර එක හරි අපි දැන් මේ බඩු අරගෙන ගෙදර යන ගමන් එහෙනම් ගෙදර ගිහිල්ලා හම්බෙමු ගයිස් අපේ අක්කගේ මල් පැල අද STC ගිලගත්තේ මේක පොඩි බබෙට ගත්තා දැක්ක ගමන් ආසයි තුනක් මේක උනා රුපියල් 75ක් මේ අර පේපර් ටූලින් පොල වලින් එකතු කරන්නේ මම තාසුනේ මේකද එපාද අනේ එුණාට මම මේක ඔයාට ගත්තේ ඔය දෙන්න ඕනේ මේක ගන්න රුපියල් 15 150 लूनू को ग्राम सीआर दुना ग्राम सीआर बीस මේ ප්‍රසිද්ධ කරවල මේ කරවල වල කටු හැම නැ ගොඩක් අන්තර මස් වලියන්නේ රුපියල් 30යි 30 කන්වර්ට් කරාම 200 ගානේ එකම ගාන නෑනේ එහි ගණන් මේකනේ මස් වල ඒ කටුනේ ගොඩක් තියෙන ඒ යන්නේ හිමිට තිබ්බේද නේද බස් මේ ආවනද ලාවු ලාවු ගෙඩි දුන්නු අයියා ලාවුළු ලාවුළු නෙමේ මැන්ඩරින් ඒක ලාවුළු නේනවා නෑ සමුරයක් තියෙනවා නෑ එකයි ආ තියෙනවා මේ තියෙන්නේ මැන්ඩරින් රුපියල් 60 දත්ත කවිරු ග්‍රෑම් 200 රුපියල් 5යි වෙලා තියෙන්නේ මෑකරල් ග්‍රෑම් 50 10 ලාවුල් ලාවුල් උනා
හැටයි බෝන්චි ප්‍රදාස ග්‍රෑම් 200ක් ඊට පස්සේ අපි ගත්ත ගයිස් මාළු එළවලු මෙතන ග්‍රෑම් IC 20ක් තියෙනවා ග්‍රෑම් IC 20 රියල් 52යි सहयोग